මේ ප්‍රයිම්ටයිම් සන්රයිස් ප්‍රවෘත්ති ප්‍රකාශයයි. අයිබෝවන් සුබෝදෑසනක් ඔබ මේ කිසිරිනේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ඔෂදී අබේරත්න ප්‍රථමින් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. අතුරුදන්වන් පිළිබඳ කාර්යාලයට පත් කළ නිලධාරීන් ජනපති අතින් පත්වීම් ලබයි. ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවට. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කෙරේ. පෙරහැර ගමන් ගන්නා කාලය තුල විශේෂ රථවාහන සැලැස්මක්. දූෂණ චෝදනා හේතුවෙන් හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපතිගේ භාර්යාව අත්අඩංගුවට. ප්‍රථමයෙන් දේශීය පුවත්. අතුරුදන්වන් පිළිබඳ කාර්යාලය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත නිලධාරී මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතායි. අතුරුදන්වන් පිළිබඳ කාර්යාලය සඳහා පත් කළ සෙසු සාමාජිකයින් ලෙස ජයදීපා පුණ්‍යමූර්ති, මේජර් ජෙනරල් මොහාන් පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, නීතිඥ සෝමසිරි ලියනගේ සහ කනපති පිල්ලේ වෙන්දන් යන මහත්ම මහත්මීන් අයත්. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කරේ කාර්යාලයේ සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ඊයේ ජනාධිපතිතුමා විසින් ලබා දුන් බවයි. ඒ අනුව ඉදිරි සතියේ සාමාජිකයින් රැස් වී ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවසුවා. 2016 වසරේදී අතුරුදන්වන් පිළිබඳ කාර්යාලයේ පිහිටුවීම සඳහා වන පනත් කෙටුම් පතට අනුමැතිය හිමි වුණා. සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙම කාර්යාලය මගින් පසුගිය කාලයේ අතුරුදන්වන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමටත් ඥාතීන්ට සාධාරණය ඉටු කිරීමටත් නියමිත බවයි. ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහා සහභාගි වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සිංගප්පූරුව බලාපිටත්ව යනවා. එම සමුළුව සංවිධානය කරනු ලබන්නේ කොළඹ කොටස් වෙළඳපළ මගින්. ශ්‍රී ලංකාවේ ආයෝජනීය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් හෙට පැවැත්වෙන සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා දේශනයක් පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා. සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ පැවැත්වීමට නියමිත සමුළුවට කලාපයේ ප්‍රමුඛ පෙළේ ආයෝජකින් රසක් සහභාගී වීමට නියමිත බව සඳහන්. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඒ නිමිත්තෙන් දිනෙහි සියලු විහාර විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධානය කර තිබෙනවා. මැදින්පුර පසළොස්වක පොහේ දවසේ බුදුරජාණන් වහන්සේ පාගමනින් භික්ෂු පිරිස පිරිවරාගෙන කිඹුල්ලක් නුවරට වඩින දවස. තමන්ගේ දර්ශනයේ යථාර්ථය ලෝකයට හඳුන්වලා දෙන්න වැඩම කළ බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත්නුවරට වඩින්නේ සැබවින්ම මහ විශාල පිරිසකට යථාර්ථය අවබෝධ කරලා දෙන්න. ඒ අද වගේ පුරපසළොස්වක පොයේ දවසක මේ ගමනේ ආරම්භය. මේ තුලින් අපි අවබෝධ කරගත යුතු වන්නේ පරහිතකාමීත්වය මොනතරම් වටිනා දෙයක්ද. අපි අපේ ජීවිතයට අද දවසේ සිදුවෙන මේ සුවිශේෂී වැදගත් සිදුවීම ආදේශ කරගන්නට ඕන. ඒවා නිතතින් ක්‍රියාත්මක කිරීමට බුදුරජාණන් වහන්සේ හොඳ ආදර්ශයක් දුන් අවස්ථාවක් තමයි මැදින් පුර පසළොස්වක පොයේ දවස. මේ අතර කොළඹ හුණුපිටිය ගංගාරාම් විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර හේතුවෙන් පසළු පහේ සිට විහාරස්ථානය ආශ්‍රිත මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය පවසනවා. පෙරහැර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, පෙරහැර මාවත, WAD රාමනායක මාවත, මුත්තයියාපාර, සිරි ජුණරත්න මාවත, හුණුපිටිය වැවපාර, බේපෘක් පෙදෙස, පාක් වීදිය, ස්ටෙපල් මාවත ඔස්සේ ගමන් කිරීමට නියමිතයි. පොලිසිය පැවසුවේ එම මාර්ගවල රථවාහන ගාල් කිරීම සම්පූර්ණයෙන්ම සීමා කෙරෙන අතර වාහන ධාවනයද පෙරහැර ගමන් ගන්නා කාලය තුළ නවතා දමන බවයි. රථවාහන ගාල් කිරීම සඳහා FR සේනානායක මාවත,
ஆனந்த குமாரசுவாமி மாவத்த சா வக்ஷோல் வீதி என மார்க்க வெண்கர அதிபாவது போலீஸ் மூலஸ்தானிய சந்தான் கலா. இல்லம் கிஹிப்பியாக் மூல் கரகனிமின் ஈயே ஆரம்ப கல வெடவர்ஜனிய விசந்துமக் லபெனதரு அகாண்டவ கிரியாத்மக பவ விஸ்வவித்யால விருத்திய சமிதி ஏகாபாத கமிட்டுவ பவசனவா. எஹி சமசபாபதி எட்வர்ட் மல்வாத்தகே மகதா சந்தஹான் கலே ஜாத்திக விஸ்வவித்யால பஹலவாக் ஏதுலு உசஸ் அத்யாபன ஆயத்தனவல சேவே நியுத்து பஹலொஸ் தஹசகட ஆதிக பிரிசாக் மெம விருத்திய கிரியாமார்கேட்ட எக்வ சிட்டின பவாய். ஈயே தவசே அப்படி அகண்ட உத்தியந்த கிரியாமார்கி அத்தியாத் கரா பிரதான காரணே அப்படி திதாஸ் தாசே அகோஸ்ட் தூங்கே நிதா ஏகட் ஹீதி உசாஸ் அத்தியாபன அமாத்தேரா இத்தரா அப்படி அஸ்தான் கரா எக்கிங்கதாவியாக் மே எக்கிங்கதாவத்தில் அப்ப எம்சிவி நாம் சீயட சீயக்கின் அவுது பகத்துல வடிக்கரண்ட கியூவா எக்கே திதாஸ் தாட்டே கிரியாத்த குமின திதாஸ் எக்குலாவே அப்படி பாஷா தீவன பிரவணசாதீவம் அத்திட்டுவா அப்படி தேப்பல நாயக்கிரமையாக்கு இல்லா தீனவா மேக அப்படி லபாதுனே கப்பதே வைத்திய ரக்ஷணக்கமே திதாஸ் ஹயே சீத்த அப்படி பந்தவாகனி பரிபாட்டி சக்கத்தரணே மே நிசா அப்படி அலுத்த அமாத்தியரான மேபாவ தனுந்துன்னா அப்படி நிக்கிட்டவ மே அப்படி பஷ்ட சம்பந்தவ தனுந்துன்னா ஏ நிசா மேக்கட மதியாக தென்ன ஏம் நத்துவுனோ பிச்சிதால உத்தி அமுத்தி ஏகாபத்து கமுத்து விதியட்ட මේකට නිසි පිළිතුරක් ලැබෙන තුරු මේ අඛණ්ඩ ක්‍රියාමාර්ගය දියත් කරන බව අපි මේ වෙලාවේ දැනුම් දෙනවා. මෙම වැඩවර්ජන හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක කටයුතු අඩාලු අතර ඇතැම් විශ්වවිද්‍යාලවල නවක සිසුන් බඳවා ගැනීමද කල් දමා තිබෙනවා. සම්බුත්තේගම පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවටගත් පුද්ගලයින් 57 දෙනෙකු ලබන මස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන් ඊයේ රාත්‍රී සම්බුත්තේගම මහේස්ත්‍රාත් වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි. රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකුද වනවා. මේ අතර ගල්මුල් ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා. ඊයේ පස්වරුවේ රාජාංගනයේ පොලිසියට මෙම පිරිස ගල්මුල් ප්‍රහාර එල්ල කළේ මාර්ගය අවහිර කරමින් පැවති උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට උත්සාහ කිරීමත් සමගයි. රාජාංගනයේ ජලාශයේ දියවරින් පෝෂණය වන ප්‍රදේශ රැසක ගොවි ජනතාව ඊයේ පෙරවරුවේ කලාවය පාල මසල විරෝධතාවක් ආරම්භ කළා. ඒ ජලාශයේ ජලය පානීය ජල ව්‍යාපෘතියකට ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අනතුරුව ඔවුන් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීමත් සමග පොලිසිය එම පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. මේ අතර වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා සඳහන් කළේ රාජාංගනයේ ජලාශයෙන් ජලය පෞද්ගලික අංශයට ලබා දීමක් සිදු කර නොමැති බවයි. රාජාංගනයේ ජලාශයෙන් දිනකට ඝන අඩි 41,000ක් ජලය ලබා ගැනීමට 2015 වසරේ ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලයට අවසර ලබා දී ඇති බවද ඔහු පැවසුවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොනරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා සඳහන් කළේ වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකි බවයි. අද දිනේදී පැවති වැස්සත්වේ විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තරමක අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැගෙනහිර සහ ඌව පළාත්වල පොළොන්නරුව මාතරේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසියෝ ගිගුරුන් තැති වැසි ඇති වෙනවා. සිසු ප්‍රදේශවල සවස දෙකෙන් පසු වැසියෝ ගිගුරුන් තැති වැසි ඇතිවීම ඉඩකඩ පවතී. ගිගුරුන් සහිත වැසි ඇතිවන තෙම් ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීම ඉඩකඩ පවතිනවා. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරුවම් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංගලාදේශ කණ්ඩායම් සහභාගි වන නිදහස් කුසලාන පන්දුවර 20x20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. කණ්ඩායම් නායකත්වය හිමිවැත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. නිදහස් කුසලාන පන්දුවර 20x20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 6 වනදා ආරම්භ වනවා. දිනේෂ් චන්දිමාල් නායකත්වයේ දරන සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙක් ඇතුළත් ආබාධයකට ලක්වීම හේතුවෙන් නිකුත් බංග්ලාදේශ තරගාවලියට සහභාගී නොවු වේගපන්දියානු ක්‍රීඩකයන් වන උපනායක සූරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙනවා. මේ අතර දේශීය අන්තර් සමාජ පන්දුවර 20x20 ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා අතර සිටින නිරෝෂන් දික්වැල්ල මෙන්ම එම තරගාවලියේ වැඩිම කඩුලුලාභී ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානය රැඳී සිටි වේගපන්දියානු ක්‍රීඩකයන්
සංචිතක ලසිත් මාලිංගද මෙම සංචිතයට ඇතුළත්ව නැහැ. දෙක්වැල්ල වෙනුවට ධනංජද සිල්වා කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඉසුරු දාන, අමිල පොන්සු, දුෂ්මන්ත චමිර සහ ජීවන් වෙන්ඩිස්ද මෙම සංචිතයට ඇතුළත්. ඒ සමගින් උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. Hotline 0114-896-896 www.newsfirst.lk Feedback @newsfirst.lk